constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති දුරේ නිවත් නොවන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙම සංදේශය මහාචාර්ය කලු ෆොන්සේකා මහතා වෙත අද පෙරවරුවේදී බාර දුන්නා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂයෙන්ම පිටා සංගමයකින් ස්ට්‍රයික් ආයුධය පාවිච්චි කරනවා. දැන් උතර පොඩි මෝඩකමක් කරනවා කියලා මම හිතනවා. මේ මංවාදී වල පොයයි ගුඩ් පොයයි නැගෙන කුඩි දුර කාලේ තවත් දීර්ඝ කරන්න කියලා වැඩවර්ජනය කළොත් ඒක අතිපුරුෂ වැඩවර්ජනය. වැදගත් වෙලා සිටිනවා. අනේ කොට ඒක නන්ද කරන්න එපා. මට හදින් නැරෙන්න අවකාශය දෙන්න. එහෙම කළොත් ඔබගේ මගේ සම්බන්ධතාව එදා ඉවරයි. මේක ඔබතුමාට ලබා දෙන්න අර සංස්ථා සභාපති කෙනෙක්ව සේවය දී කරනවා වගේ දීලා ඔබතුමා එමස්තුමාට ඕන දේ කරොත් තියාගන්න නැත්නම් යවන්න. සර්ගේ නම නොවුනත් වෙන කෙනෙක් හිටියත් එහෙම මාසයකවත් තියෙනුනේ ඒක අවුරුදු පහකට. ඒතර ඒක තමයි අපේ තර්කේ. ඔව් ඒක අතිශයින් සර්කානුකූලයි. හැබැයි සර්කය සියල්ලම තීරණය කියලා इतिहासे मे दक्वा इतु किसीम सौख्य विषय बारे मे वैद्य आज्ञा पणत उल्लंघने किम करे लोकसम्मतेटत् रटे नीतियटत् नीतिम पिटति बिल नीतिगरुक वेन्दमे उत्साहकन्नवस्थावक्तीयन्नेकाभोसिनीयन्निसाय अपि उत्तमानि निल्लन्ने निलवशेन् अदटत् वैद्यसभाय सभापतिवरया उत्तमाम तमयि मे कियन वृत्तिसमिति क्रियामार्गे रोगियाट अवेड अवम वेन विषयट करन विषयट तमात् मेके सलसुन् करला तियेन मोकद अपिट पेरदुमत् रोगी ऐतिहासिकम् सदाकालिकम अनुतुरट पत् वेनवा लाभापेक्षावेन वैद्य अध्यापने दियुतु ප්‍රමිතිය ගැන නම් කිසිම ලිහිල් කිරීමක් නැහැ. සයිටම් ආයතනයේ ඉතිහාසය අරන් බැලුවාම ඒක නම් පෞද්ගලික ක්ෂේත්‍රයේ දායකත්වය වෛද්‍ය අධ්‍යාපනයට අනේ ඒක නම් එපා. සයිටම් ආයතනයේ ප්‍රමිතිය හදාගත්තොත් ඒක හදන්න පුළුවන් තත්වයක නම් නෙමෙයි. සයිටම් අවශ්‍ය කළ යුතුයි. එතකොට දැන් සයිටම් එකේ ප්‍රමිතිය හදාගන්න බැරි නම් උසස් ක්වොලිටියෙන් තියෙන වෛද්‍ය විද්‍යාල බිහි කරන්න පුළුවන්ද අපේ රටේ? අනේ පොත ඔයා දන්නන්ද අත්හදා බැලීම් එකක් වැරදිච්ච එක මම කවදාවත් ඒක කරන්න බෑ කියලා කියන්නේ දෙක වෛද්‍ය සම්ප්‍රදාය නෙමෙයි විද්‍යා සම්ප්‍රදාය නේ. ආචාර්ය කොල්ලිඳුන් මහත්මයා මේ තනතුරට පත්වීමට නියමිතයි කියලා අදහස් පළ වෙලා තියෙනවා. පත්වීමට යාම පිළිබඳව දරන අදහස සයිටම් පිළිබඳව මගේ මතය නෙමෙයි එතුමා දරන්නේ. මම ඉන්නකොට මේ දිශාවට යන්න බාධකයක් වුණේ නැහැ. ඒක රුකුලක්ම වුණා. එතකොට එතුමා ආවොත් ඒක බාධකයක් වෙයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සභාව සහ ඇතැම් විට ඔබතුමාම ඔවුන්ගේ අතකොළුවක් සේ බාධා කරනවා කියලා. මාව අතකොළුවක්. අනේ මේ ළමයිගේ කණෙන් රිංගල යන්න මන් දන්නවනේ. मगे संपूर्ण सहाय मे आईट लभ मे